රැස්සක් වහින්න කලින් අහස හරිම නිශ්ශබ්දයි. මේ අහස ටිකෙන් ටික වැස්සකට පෙරලනවා. මේ අකුණු මේ සුළං දරා ගන්න හරිම අමාරුයි. කරදර හිරිකඩ වලින් ජීවිතේ හෙම්බත් වෙලා. මේ වගේ කරදර වලින් හෙම්බත් වුණු තරුණියක් ගැන තිත්තැත්තක් තමයි අදත් කියන්නේ. මේ හෙන අකුණු සුලි සුළං මැද ගෙවුණු ජීවිතේ ඇත්ත කතාව අහන්න කලියෙන් හැඟුම් ගනුදෙනුට පෙර තව පාරක් හිතන්න. මේ රූම් අතර කාමරය 33 කාමරය. ටිකෙන් ටික කළු අලාකුළු එකතු වුණා. ජීවිතේට වැස්සක පෙර නිමිති දැනුණා. ප්‍රශ්න වැස්සෙන් ඇය හෙම්බත් වෙලා හිටියේ. උත්තරයක් පේන මානක තිබුණේ නැහැ. ඒත් ඇය ජීවිතේ අත්හැරියේ නැහැ. ගමේ ගෙදරදී මොකද වුනේ? අයි මගේ නම මල්ෂා. මට මගේම කියලා පවුලක් තිබ්බා. ඒ පවුලේ අම්මයි මායි මට තව මල්ලිලා දෙන්නේ කිරියා. මගේ තාත්තා මම පොඩි කාලෙදිම නැති වුණා. ඒ නැති වෙච්ච දවසේ ඉඳන් මගේ අම්මා ගොඩාක් දුක් විඳා අයියේ. ගොඩාක් දුක් විඳා. ඒ දුක් විඳේ මල්ලිලා දෙන්නයි මාවවයි ඉස්කෝලේ යවන්නයි. අපි ඉස්කෝලේ ගිහිල්ලා එනකොට අම්මා අපේ ගේ ගාව පෝසත් ගෙවල් වල වැඩ කරන්න යනවා අයියේ. ඒ වැඩ කරලා අපි දන්නේ නැහැ. අපිට කියන්නේ නැහැ අයියේ. මොකද කරන්නේ කියලා හේ. කොහමරි අපි ඉස්කෝලේ ගිහිල්ලා මම ඕලෙවල් පාස් වෙනවා අයියේ. මම හොඳට පාස් වෙනවා. ඒ පාස් වෙලා මට වෙන ඉස්කෝලේකට යන්න හම්බ වෙනවා. ඒ ගිහිල්ලා මට හොඳ යාළුවෙක් හම්බ වෙනවා අයියේ. ඒ යාළුවන්ට මං ගැන කියනවා. මගේ පවුල ගැන කියනවා. ඒ කියවහම මට එයාලුව තාත්ත නැති අඩුව දැනෙන්න දුන්නේ නැහැ. එයාලා මාත් එක්ක එකටම මගේ දුක බෙදාගත්තා අයියේ. අයියේ මම ඒලෙවල් ලියලා ගෙදර නතර වෙනවා. ගෙදර නතර ඉඳි මට අපේ අම්මා දුක් විඳිනවා මට පේනවා. මගේ මේ ඇස් දෙකට පේන්නේ. මම අම්මෙන් අහනවා අපේ ගෙවල් ළඟ තියෙන පොඩි ගාමන්ට් එකක්. මම ඒකට යන්නද කියලා අහනවා. ඒත් අපේ අම්මා කැමති වෙන්නේ නැහැ අයියේ. අපේ අම්මා කැමති වෙන්නේ නැහැ මං දුක් විඳිනවට. අම්මා දුක දරාගෙන ඉන්නවා. දුවේ මං අර වීරසිරි මහත්තයලා ගෙදර ගිහිල්ලා පොඩි වැඩක් තියෙනවා. ඒක කරලා ඉක්මනට එන්න හොඳේ. අම්මේ මට අම්මට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද දුවේ? අම්මේ මම මේ ඉස්කෝලේ ගමන නැතර කරලා ගාමන්ට් එකක වැඩට යන්නද? මොකද්ද කිව්වේ? උඹ ගාමන්ට් එකක වැඩට යන්න ඉස්කෝලේ විභාග පාස් නොකර අනේ මේ පිස්සු නැතුව ගෙදර ඉඳලා මේ පාඩම කරගෙන ඉඳපන්. මං ගිහින් එනයි ඉක්මනට. කොහොම හරි අපේ අම්මට ඉන්නවා නංගි කෙනෙක්. මගේ පුංචි. මගේ පුංචි ඉන්නේ කොළඹ. කොළඹ පුංචිට බබාලා නෑ අයියේ. මම පොඩි කාලේ ඒ පුංචි මාව බලා ගන්නම් මාව හදා ගන්නම් කියලා මාව ඉල්ලලා තියෙනවා අපේ අම්මගේ. අක්කේ දැන් අයියත් නැති එකේ ළමයින්ගේ වියපැහැදන් තනියම කරන්න බෑනේ. කෙල්ලව මට දෙන්න. දැන් ඒක ඉන්නේ එලෙවල් කරන වයසනේ. මං ගිහිල්ලා හොඳට උගන්වන්නම්. එහෙ හොඳ පන්තිත් තියෙනවනේ. මටත් ඔච්චරයිනේ නංගි ඉන්නේ. මං කෙල්ලව දීලා කොහොමද? මටත් ඉතින් ළමයි නෑනේ අක්කේ. මං ළමයා හොඳට බලා ගන්නම්. කෙල්ලගේ අනාගතය ගැන හිතලා මට යන්න දෙන්නත් වෙනවා. ඒ තනි මන්ද. අක්කා බය වෙන්න එපා අක්කේ. මං කෙල්ලව හොඳට බලා ගන්නම්. අපේ අම්මා කැමති වෙලා නැහැ අයියේ. අපේ අම්මා මාව දීලා නැහැ. කොහොම හරි මම ඒරවැලියල ගෙදර නතර වෙලා ඉන්නකොට මට අපිට ආරංචි වෙන්නෙත් නැතුව කොහොම හරි අපිව හොයාගෙන පුංචි ඇවිල්ලා පුංචි බාප්පයි. ඒ ඇවිල්ලා මාව එක්කරයි යන්න අපේ අම්මගෙන් කැමැත්ත ඉල්ලනවා. අපේ අම්මා කැමති වෙන්නේ නැහැ අයියේ. අපේ අම්මා කැමති උනේම නැහැ. කොහොම හරි
අප අම්මගේ අකමැත්තෙන්ම මාව අරයි යනවායි. මාව අරයි යන්නේ කොළඹට. ගලාගෙනාපු ප්‍රශ්න වලින් ගලව ගන්න අයව කොළඹ එක්කන් ආවා. හැබැයි ඒකෙන් සිද්ධ වුණේ තිබුණ ප්‍රශ්න වෙනුවට තව තවත් ප්‍රශ්න වැඩි වෙන එක. අලුත් පරිසරයක අලුත් අලුත් ප්‍රශ්න. කෙනෙහිලි කම් වලින් අඩුවක් වුණේ නෑ නේද? නෑ අයියේ. මම ගෙදරින් ආවේ ගොඩාක් දුකින්. මම ගමේ බස් එකේ නැගලා කොළඹ එනවා. ඒ එනකොට මට ගොඩාක් අමුතු දේවල් හිතුණා. අම්මගේ දුක මට මල්ලීලා ගොඩක් මතක් වුණා. මම එනවා අයියේ බස් එක එනකොට මට දැනෙනවා පර ගස්කොලන් අඩුවේ ගැන එන විදිය. ලොකු කොන්ක්‍රීට් බිල්ඩින් අස්සෙන් පාරවල් වල ලොකු මට ලොකු වැඩක දැනෙනවා අයියේ. මම පුංචිලා ගෙදරට ආවට පස්සේ අයියේ මට පළවෙනි දවස් දෙකේ පුංචි හොඳට සලකනවා බාප්පත් එහෙමයි. මට කියනවා ඉගෙන ගන්න ඉංග්‍රීසි කෝස් එකක් කරන්න කියලා. මාව ගිහින් දානවා අයියේ. මං කෝස් එක කරන දවස්වල මට හම්බෙන හොඳ යාළුවෝ ටිකක්. ඒ යාළුවෝ ටිකත් මං ගැන දන්නවා. හැබැයි ඒ යාළුවොත් එක්ක මං බලනකොට මං හරි වෙනස්. මං අඳින විදිය, මං කතා කරන විදිය හරිම අමුතුයි. මට ටිකක් ලැජ්ජා හිතෙනවා අයියේ. කොහමරි ඒ කාලය ඇතුළත මම ගෙදර ගිහිල්ලා කෝස් එකේ දෙන වැඩ කරනවා. පුංචිලාගේ සාලේ මට ටිකක් අමුතුයි. හැබැයි කොහමරි අයියේ මම වැඩ කරගෙන ඉන්නකොට මට පුංචි නිකන් කියනවා රෙදි හොදන්න, ගේ අතු ගන්න, මේ වලන් ටික හොදන්න එහෙම කියලා. බල්ෂා බල්ෂා මෙහෙන්ද කන් ඇහෙන්නේ නැද මන් දන්නේ නැහැ. ඇයි උඹට කන් ඇහෙන්නේ නැද්ද? මොකද කර කර හිටියේ? පාඩම් කර කර හිටියේ. පාඩම් කරා? ඇයි උඹ දොස්තර මහත්මයා පාස් කරන්නද? රැයට කන්න ඕන නම් මේ වලන් ටික හොදපන්. වලන් ටික හොදලා ගේ අතු ගාලා දාපන්. හැබැයි කොහමරි ටික කාලයක් ඇදී මට තේරෙනවා නිකන් මාව වැඩකාරියක් ගන්නටම දාලා වගේ. මොකද හැම වෙලෙම මට බයිනවා. මට කෝස් එකට ගිහිල්ලා ඇවිල්ලා මට මේ වැඩ ටික කරන්න දෙන්නේ නැහැ අයියේ. හැම වෙලෙම කියන්නේ ආ මේ රෙදි ටික ගිහින් දාන්න, වලන් ටික හොදන්න, ගිහින් උයන්න මට කෑ ගහනවා. බාප්ප හැබැයි කැමති උන්නේ නැහැ අයියේ. බාප්ප කැමති උන්නේ නැහැ මට කෑ ගහනවට. බාප්ප හැබැයි මගේ හිත හදනවා. කොහොම වුණත් බාප්ප බයයි පුංචිට. ඉද ගුරුරින් මම දාලා දෙන්නම් හොඳ මේ ටීචර් කෙනෙක් ගාවට. හොඳේ. පන්ති? ඇයි පන්ති යවන්න මේ අදොස්තර විභාගේ පාස් කරන්නද? ඇයි යන පන්තිය මදිද? කොහොම හරි කරලා විභාගේ කොට දාගෙන ජොබ් එකක් කරනවා මිසක්. තමුසේ මහා ඉගෙන ගත්ත මිනිහානේ. පන්ති යනවට වැඩිය තා කොච්චර වැඩ තියෙනවද කරන්න? පන්ති යවන්න. සල්ලි තියෙනවා වගේ හරියට. මේ අදොස්තර විභාගේ පාස් කරන්න වෙන්නේ නැති කල්පනා. පත්කමට පිළිසරණක් හොයාගෙන ආපු කොළඹදී ඇයට නොහිතපු විදිහේ කරදර ගොඩකට මුණ දෙන සිද්ධ වෙනවා. ඇයි විශ්වාස කළ අය
විශ්වාසය බිඳිනවා. ඇය තව තවත් අසරණ වෙනවා. මොකක්ද කොළඹ දියුනේ? අයියේ මගේ පුංචි මාව එයාගේ වැඩකාරියක් ගානම දාගෙන අයියේ. මම හිතුවේ නෑ මගේ පුංචි මට එහෙම කරයි කියලා. පුංචි කොහොම හරි මට එහෙම කරා. මම අර කෝස් එක යනකොට මට හම්බෙන ලස්සන අයියා කෙනෙක්ව. ඒ අයියා මම ඉන්නකොට මගෙන් කැමති දානවා අයියේ. ඒ අයියා තමයි ඒ කෝස් එකේ ඉන්න ලස්සනම හොඳම අයියා. එයා මට ගොඩක් ආදරය කරනවා කියලා මට දැනුණා අයියේ. මං එයාට කැමති වෙනවා. ඒ කැමති වුණාට පස්සේ අපි කොළඹ වටේම ඇවිදිනවා අයියේ. කොළඹ වටේම ඇවිදලා මට කොළඹ බය නැති වුණා. අපි බීච් එකට යනවා, පාක් වලට යනවා, තව ෆිල්ම් බලන්න යනවා. අපි ඉතින් එහෙම ලස්සන ලස්සන තැන් වලට යනවා, ෆොටෝ ගහනවා. කොමාරි මං එයාට ගොඩක් ආදරේ කරා අයියේ. අපේ නැන්ද හරි සැරයි අයියේ. එයා කැමති නෑ අපි මෙහෙම හම්බ වෙනවට. එයා කොච්චරවත් බලන්නේ මගේ අඩුපාඩුවක් හොයන්නමයි. මම මෙහෙම එයාව හම්බ වෙනව දැක්කොත් එයාට ආරංචි වුණොත් හරි මට විසුමක් වෙන්නේ. හා 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 මේ අපි අර පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න යමු. හැබැයි පරක්කු වෙන්න බෑ. හා හා යා අපේ බාප්පා මම නාන දිහා නිකන් මට බලන් ඉන්නා වගේ දැනෙනවා අයියේ. මං හැල්ල බලනකොට බාප්පා නෑ අයියේ. මං දවස් ගානක් කොහොම බලන් ඉන්නකොට මට තේරෙනවා නිකන් බාප්පා මන් දිහා බලන්නේ අමුතුම විදියකට කියලා අයියේ. මට ගොඩාක් බය හිතෙනවා අයියේ. මොකද ඒ මගේ බාප්පා නිසා. බාප්පා මන් දිහා බලනවා මට කියන්න ඕනිකම තිබ්බත් මට එක පුංචිර කියලා පුංචිගේ හිත කඩන්න මට හිතුන්නේ අයියේ. දවසක් මං කාමරේ ඉන්නකොට බාප්පා ඇවිල්ලා මට උරියට අත තියනවා අයියේ. අත තියලා කියනවා කෑ ගහන්න එපා කියලා. එහෙම කියනකොට මං කෑ ගන්න උත්සාහ කරනවා. බාප්පා මට කෑ ගන්න දෙන්නේ නැහැ. මාව බය කරනවා අයියේ. මට කියනවා එයා කොහොම හරි දැනගෙන තියනවා අයියේ මම යාළු වෙලා ඉන්නේ කියලා. එයා කියනවා පුංචිර කියනවා කියලා. අම්මලත් කියනවා කියලා මාව බය කරා අයියේ. මං යනවා කඩේ ළඟට. අම්මට අර කොල්ලත් එක්ක තියෙන සම්බන්ධය හැමදේම කියනවා. හරි. ඒ හින්දා කටවගෙන ඉඳපන්. හරිද? අම්මගේ රත්තරනේ. අයන්න. එයා මට ගොඩාක් කරදර කරන්න උත්සාහ කරනවා. මං ඒ වෙලාවේ ගොඩාක් අසරණ වෙනවා අයියේ. මට ඒ වෙලාවේ කෑ ගහන්නවත්
කාටවත් කියන්නවත් මට ඒ වෙලාවේ තේරුමක් තිබ්බේ නෑ අයියේ. කොහොමද ඒ දවසේ මාව ගොඩාක් අසරණ කළා බාප්පා මාව ඒ දවසේ මගේ ජීවිතේ මధుර කරනවා අයියේ. අන්න ඒ දවසේ තමයි මට මගේ ජීවිතේ නැති කරපු දවස අයියේ. මගේ බාප්පයි අයියේ මට එහෙම කරේ. මේ දවස වෙනකන් මම ගොඩාක් බලාගෙන හිටියා. මොකද උඹ මොකද මේ කරන්නේ මාවේ මට පාඩුවේ ඉන්න දෙන්න මම අසරණයි මාවේ අන්නකො පාඩුවේ. කෙල්ල එහෙම කියන්නේ බබා. මේ පාඩුවේ ඉන්න දෙන්න දුර. උඹ 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 මේ ගැන නැන්දට හරි කාට හරි කියලා තිබ්බොත් උඹ මරණ බලයි. මට මං ගැන යාට දුක හිතුන්නේ නැද්ද දන්නේ. මට මේ වේදනාව උගල ගන්න බෑ අයියේ. අපේ පුංචිත් කොහමරි දවස් ගානක් යනවා අයියේ. දවස් 3ක්. දවස් 3ක් යනවා වන්දනා ගමන. ඒ වන්දනා ගමන යන දවසේ බාප්පගේ යාළුවෙකුයි බාප්පයි ගෙදර බොන්න පාටියක් ලැහැත්ති කරලා. ඒ දවසේ මං විතරයි අයියා ගෙදර ඉන්නේ. මං ඒ දවසේ ගෙදර කාමරේටම වෙලා ඉන්නවා. බාප්පයි බාප්පගේ යාළුවයි හොඳටම මත් වෙලා අයියේ. කොහොමද මගේ සල්ලි? ඈ? මාත්‍යෝ මං අද මාත්‍යාට කොටසක් දෙනවා. මාත්‍යාගේ ණය පොඩේ මාෂා මාෂා බයිට් ඇතර වරක බා. මේ මහත්තයාට හොඳට සලකන්න ඕන බා. අපි හොඳට සලකන්න. ඒ කෙල්ලේ ඕකි තාම් පුඩි කෙල්ලනේ මහත්තයෝ. මේ කාමරය ඒ මත්තුණු බාප්පගේ යාළුවා මයි කාමරේට එනවා අයියේ. ඒ බාප්පයා ගෙදරදිම ඒ දවසේ ඇවිල්ලා මට කරදර කරන්න හදනවා අයියේ. මම කරදර කරන්න දෙන්නේ නැහැ අයියේ. මම ගොඩාක් බේරෙන්න උත්සාහ කරා. ඒත් එයා මාව තදෙන් හිර කරගත්තා අයියේ. මාව තදෙන් හිර කරගෙන මට කියනවා දැන් බේරෙන්න හදන්න එපා. ඔයාගේ බාප්පා සල්ලි වලට මාව වික්කා කියලා. ඒ මාමා මට දෙන්නලා ඉවරයි. කරදර ජීවිතයට උපරිමෙන් කරදර කරනකොට අලුත් හුස්මක් ගන්න ඇය ගෙදරින් පලා යනවා. ඒ තෑයට සිද්ධ වෙනවා තව තවත් කරදරවල පැටලෙන්න. හිතන්න ජීවිතයේ නව යෝන් තරුණියක් මේ ප්‍රශ්න වලට කොහොම මුහුණ දෙන්නේ? ඉතින් අයියේ මගේ බාප්පා මගෙන් ගොඩක් අයිති ප්‍රයෝජන අරන්. බාප්පා නැන්ද නෑ බං. තව මාමේ මොකද්ද? ආයෙත් මාව විකුණලා අයියේ. අනේ මාමේ පාඩුවේ විකුණලා එයා සල්ලි අරගෙන තියෙනවා. මම දන්නේත් නෑ. මට ඒක දරා ගන්න බෑ අයියේ. මම ඒ හැමෝමත් එක්ක හිටියා. මං ඒ හිටිය කැමැත්තකින් නෙවෙයි අයියේ. මහරජිස කෑ ගහන්නේ
මල කරදරේ යන්නේ මේක. මට මිනිසුන්ට මුණ දෙන්න බෑ හිතුණා. මට බෑ තමයි කොහොමත් අයියේ. මම අර කෝස් එක යන එක නතර කරා. එතකොට මගේ ආදරේ ඒ හැමදේම මම නතර කරා අයියේ. ඒ නතර කරේ අර අයියට කියලා නන් නෙවෙයි. ඒ නතර කරේ මට ඒ අයියා දිහා මගේ ඇස් වලින් බලන්න බෑ අයියේ. මොකද බං උඹට වෙලා තියෙන්නේ? උඹට අසනීපයක්ද? නැන්ද මගේ ඔළුව ටික රිදෙනවා. උඹට අද පන්ති නේද? අර වලන් ටික හොදලත් නැහැ. උඹට ඇති අසනීපයක් නැහැ. බොරු කරන්නේ නැතුව අර වලන් ටික හොදපන්. දවසක් අපේ අම්මා එනවා මාව බලන්න. මාව බලන්න එන්නේ ගොඩක් සතුටින්. මම අම්මට ඇඟෙව්වේ නෑ අයියේ මං මේ වගේ කරදර වලට මුහුණ දීලා ඉන්නේ කියලා. මං පෙන්නුවේ අම්මට මං ගොඩාක් සතුටින් ඉන්නවා කියලා. ඒ පුංචිලත් එක්ක. පුංචිලත් ගොඩාක් ලොකු රඟපෑමක් කරා අයියේ මට ආදරෙයි වගේ. නංගියේ නංගියේ කවුද? අක්කා නොකියම ඇවිල්ලා ඉන්න අක්කේ වාඩි වෙන්න. කෝ දුව දුව පාඩම් කරනවා ඉන්න මං එන්න කියන්න. ඇවිල්ලා ඉන්නේ. අම්මා ඇවිල්ලා මේ ගෙදර වෙන කිසි දෙයක් උඹ අම්මා එක්කම කියලා තිබ්බොත් බලාගෙනයි. බර අම්මේ දුවේ බලන්න මුත්තේ අම්මා නොකියම ඇවිල්ලා. අම්මා දැන්නා කාලෙකින් කතා කරෙත් නෑනි. ඒකයි මම මේ ආවේ. මං තේ ටිකක් හදාගෙන ඉන්න. හොඳින් ඉන්න අම්මේ. අම්මට කොහමද? මට වරදන්නේ මේ හොඳයිනේ. හොඳයි අම්මේ. කරදරයක් එහෙම නෑනේ. කරදරයක් නෑ. තු හොඳින් ඉන්න ඕන නම් එච්චරයි මට ඕනේ. මම දවසක් ඉන්නකොට අර මගේ කොල්ලා මාව බලන්න ඇවිල්ලා. ඒ පුංචිලාගේ ගේ ගාවට අයියේ මං දකින්න යා මං බලන්න ඇවිල්ලා කියලා. ඒත් අයියේ මං කොහොමද යා ළඟට යන්නේ? මං කොහොමද යාට ගිහින් කියන්නේ මේවා? මම අයියේ වේගෙන් ගෙට දුවගෙන ගිහිල්ලා හැංගෙනවා. මල්ෂා මල්ෂා මොකද කාවද හොයන්නේ? පියදාස මාමලා ගෙදරද? පියදාස මෙහෙ ඇති පියදාසෙක් නෑ. මම ටික කාලයක් පුංචි ගාව ඉන්නවා. මට අයියේ එහෙ ඉන්න හිත දුන්නේම නෑ. මොකද මට ඒ කරදර බලාගෙන ඉන්න බෑ. මං ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මම ඔහොම ඉඳලා යනවා අයියේ ගමේ යන්න හිතාගෙන ස්ටේෂන් එකට. එතන ඉන්නකොට ස්ටෑන්ඩ් එකේ බස් එකට නගිනවා ගමේ යන්න හිතාගෙන. මම හිතන්නේ ඒ රෑම යයි කියලා ගෙදර ඒ බස් එක. ඒත් ඒ බස් එක යන්නේ නැහැ. මම මගේ දුකත් එක්ක මම ඔහේ කල්පනා කර කර ඉන්නකොට මට නිින්ද ගිහින් අයියේ. එතකොට මට නිකන් ඇඟට තට්ටු කරනවා දැනෙනවා අයියේ. මම බය වෙනවා ගොඩක්. බය වෙලා බලනකොට වටපිටාවේ උදේ වෙලා.
මට කතා කරන්න ඒ බස් එකේ කොන්දොස්තර මහත්තයා. එයා කතා කරනකොටත් මං ගොඩක් බය වෙනවා. බය වෙලා එයා මගෙන් විස්තර අහනවා. ඇයි බස් එකට වෙලා ඉන්නේ? කොහේ යන්නද? මොකද වුනේ? මට ඒ මහත්තයා ගැන ගොඩක් විශ්වාසයක් ඇති වෙනවා. මම කියනවා ඊයේ මට වෙලා තියෙන ප්‍රශ්නේ ගැන. අයියේ මං ඒ බස් එක නැංගට මං ගාව එක රුපියලක්වත් තියෙන්නේ නැහැ අයියේ. මම යන්නේ ගෙදර යන්න බලාගෙන වුණාට මං ගාව සල්ලි නැහැ අයියේ. මම කියනවා මාව ගෙදර ගිහින් දාන්න, මාට ගමේ යන්න ඕනි කියලා. මම හැබැයි ඒ මහත්තයාගෙන් එක පොරොන්දුවක් ගන්නවා. මගේ මේ ප්‍රශ්න ගැන කාටවත් කියන්න එපා කියලා අයියේ. කියන්න එපා කියලා මං කියනවා මං ගාව එක සතයක්වත් නැහැ. මාව ගිහිල්ලා ගමට ගිහින් දාන්න කියලා. කොහොම හරි අයියේ ඒ මහත්තයා හරි හොඳයි. මං ගැන තේරුම් ගන්නවා. මාව ගිහිල්ලා ගමට දානවා අයියේ. මම යනවා අයියේ මගේ ගෙදර. වැහි වලාකුළු දරාගෙන හිටපු අහසක් හෙන අකුණු පත්තු කරගෙන නිදහස් වුණා. දහසක් ප්‍රශ්න දරාගෙන හිටපු ඇයත් එහෙම නිදහස් වෙන්න උත්සාහ කළත් ඇය එකම තැනක හිර වුණා. කිසිම පිළිසරණක් නැතුව ගියා. කිසිම බලාපොරොත්තුවක් නැති වුණත් ඔහු ඇය වෙනුවෙන් තමන්ගේ ආදරය පරිස්සම් කරගෙන ගියා. ඊට පස්සේ මොකද වුණේ? මං අයියේ ගෙදර යනවා. මං ගෙදර යන්නේ ගොඩක් සතුටින්. මම ගිහිල්ලා ටික දවසක් ඉඳලා මං අම්මට කියනවා මට බාප්පලා පුංචිලා කරපු කරදර ගැන. අපේ අම්මා අයියේ එයාගේ දුව විශ්වාස කරේ නෑ අයියේ. විශ්වාස කරේ නෑ. අම්මා මාව විශ්වාස කරේ නැතුණාට මං අම්මට හැමදේම මුල ඉඳන් කියන්න හැදුවා. අම්මා පුංචිව විශ්වාස කරා මාව විශ්වාස කරේ නෑ අයියේ. මම එන්න එන්නම ලෙඩ වෙන්න පටන් ගත්තා අයියේ. මම ලෙඩ වෙන්න පටන් ගත්තා අයියේ. අපේ අම්මා මාව ඒ කාලේ තේරුම් ගත්තද දන්නේ නැහැ. මට බෙහෙත් අරන් දෙන්න ડોක්ටර් කෙනෙක් ගාවට ගියා. ඒ ડોක්ටර් මට බෙහෙත් දුන්නා අයියේ. තුන් පාරක් හතර පාරක් ගත්තාමත් මට අඩුුන්නේ නැහැ අයියේ. එතකොට අපේ අම්මා මාව විශ්වාස කරවුවා වෙන්න ඕනේ. කොහොම හරි අම්මා මාව එක් කරයි යනවා රජේ රෝහලකට. ඒ අරන් ගිහිල්ලා ඒ ડોක්ටර් කියනවා මගේ ලේ රිපෝට් එකක් ගන්න ඕනේ කියලා. ඒ ලේ රිපෝට් එක බලලා කියනවා රජේ තැනක් තියෙනවා එතනට ගිහිල්ලා මගේ ශරීරයම පරීක්ෂා කරගන්න පොඩි අවුලක් තියෙනවා කියලා අයියේ. ඒත් මට බය හිතුනේ නැහැ අයියේ. අම්මට බය හිතුණාද දන්නේ නැහැ. කොහොම හරි අයියේ මං අම්මත් එක්කම යනවා අයියේ. ඒ දවසේ මගේ ලේ මගේ ශරීරය මගේ හැම දෙයක්ම චෙක් කරනවා අයියේ. හොඳයි ඔබ ආපුවකට ගැන මේකට ඔය ලිංගාසිත රෝගයක ලක්ෂණ වෙන්න පුළුවන් ඔය මේ ජෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් වගේ යන එක. ඒක නිසා දැන් අපි මෙහෙමයි අපි සාමාන්‍යයෙන් අපේ සායනයේ පිළිවෙල තමයි ඔබගෙන් ඉස්සෙල්ලාම අපි විස්තර ටිකක් අරගෙන අදාළ තොරතුරු ටිකක් අරගෙන ඊට පස්සේ ඔබව පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා අපිට කියන්න පුළුවන් පොඩි සෑම්පල් ටිකක් ගත්තට පස්සේ මොන වගේ රෝග තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඊට අමතරව අපි ඔයාගෙන් ලේ සෑම්පල් එක්කත් ගන්නවා, රුධිර සෑම්පල් එකක් ගන්නවා. අරගෙන ඒකෙන් පරීක්ෂා කරනවා HIV සහ සිෆිලිස් නැත්නම් උපදාසිකෙන් රෝග තත්ත්ව තියෙනවද කියලා. ඒකට ඔබේ අකමැත්තක් නැහනේ? හරි, එහෙනම් අපි පරීක්ෂා කරලා බලලා ඒ අවශ්‍ය දේ කරන්න. මට ඒ ડોක්ටර් ගොඩක් උදව් කරා අයියේ මගේ මේ ලෙඩේ හොඳ කරගන්න. ඒ කාලෙදිම අර මගේ කොළඹ මං ආදරය කරපු කොල්ලා මාව හොයාගෙන මයි ගමට ආවා අයියේ. ඒ ගමට ආවට පස්සේ මම කියනවා අයියේ මට වෙච්ච හැම දෙයක්ම. මගේ කරදර, මට මගේම අය කරපු අසාධාරණකම් හැමදේම මං කියනවා අයියේ.
එයාමව තේරුම් අර. හරි දැන් අපි ගත්ත පරීක්ෂණ වලට ගත්ත සාම්පල් වලින් ආපු සමහර වාර්තා අපිට අවිල්ල තියෙනවා. ඒක වාර්තාවකට අනුව ඔයාට තියෙනවා ගොනෝරියා කියන විෂ බීජය. ගොනෝරියා කියන ආසාදනය හැදිලා තියෙනවා. ඊට අමතරව තවත් රෝගයක් තියෙනවා. ඒ තමයි ට්‍රයිකොමනාසිස් කියන ට්‍රයිකොමනාසිස් කියලා සිංහලෙන් කියනවා. ට්‍රයිකොමනාසිස් කියන ආසාදනය තියෙනවා. ඒතර මේ දෙකම ලිංගිකව බෝ වෙන රෝග දෙකක්. ඔබ ගොඩක් හොඳයි මේ පත්‍රයේ දැකලා හරි මේ අපේ ලිංගාශිත රෝග සාහනෙට මේ අවස්ථාවේ ආපය කර මොකද මේවට ප්‍රතිකාර කරේ නැත්නම් මේ විෂ බීජ විශේෂයෙන්ම ගොනෝරියා විෂ බීජය ගර්භාෂය තුලින් ආමාශයට ගිහිල්ලා නොයෙකුත් සංකූලතා ගොඩක් මේ කම්ප්ලිකේෂන් සංකූලතා ඇති වෙන්න පුළුවන්. එහෙම වුණත් ඔයාලට සමහර විට පස්සේ දරුපල වගේ නැති වගේ වෙන තත්ත්වයක් වුණත් එන්න පුළුවන්. සමහරවිට ගොඩක් රටිබඩේ කාලයක් තිස්සේ තියෙන කැක්කුමක් එන්න පුළුවන්. ඒක නිසා අඩුවානේ දැන්වත් ඇවිල්ලා මේ පරීක්ෂාව කරගත්ත එක ගොඩක් හොඳයි. අපිට දැන් මේකට ප්‍රතිකාර කරන්න පුළුවන්. අද අපි වට ප්‍රතිකාර කරනවා. හැබැයි මෙහෙම අවස්ථාවක් තියෙනවා. ඔබ නැවත එන්න ඕනේ සතියකින් ඔයාගේ ගත්ත මේ රුධිර පරීක්ෂණවල ප්‍රතිඵල ගන්න. ඒ වලින් තමයි ඔයාට HIV තියෙනවද උපදාසය තියෙනවද කියලා කියන්නේ. ඊට අමතරව දැන් ඔයාට හැදිලා තියෙන රෝග දෙකම ඔයාට හැදිලා තියෙන්නේ ඔයාත් දෙක ලිංගිකව හිටපු කට්ටියගෙන්. එතකොට දැන් ඒ කට්ටියටත් මේකට ප්‍රතිකාරය කරන්න වෙනවා. ඒක නිසා කරුණාකරලා එයාලටත් කියන්න ඇවිල්ලා ප්‍රතිකාර ගන්න කියලා. එහෙම නැත්නම් ඔයාට විතර ප්‍රතිකාර කරාට වැඩක් නැහැ. එයාලත් එක්ක ආයෙ හිටියොත් එහෙම ආයෙ නැවත මේ රෝගේ බෝ වෙනවා. ඒ වගේම ඒ අනිත් කට්ටියකින් ඒ රෝගේ අනිත් කට්ටියට බෝ වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා ඒ කට්ටියත් අපිට සම්බන්ධ කරන්න අපි එයාලටත් රහස්‍ය භාවය ඔක්කොම රැකලා අවශ්‍ය ප්‍රතිකාරය කරනවා. එතකොට ඩොක්ටර් මට හැදිලා තියෙන ලෙඩේ හොඳටම හොඳ කරන්න පුළුවන්ද? ඔබට දැනට අපිට ඔබ වාර්තාගත වලින් වාර්තාවෙන් පෙන්නන්නේ රෝග දෙකක් තියෙනවා කියලා. මොනවද? සුද බින්දුම කියන රෝගය, අපි ඉංග්‍රීසියෙන් කියනවා ගොනෝරියාව කියලා. අනිත් එක තමයි ට්‍රයිකොමනාසියාව කියන රෝගය. ඒකත් පොඩි ජීවියකින් තමයි හැදෙන්නේ. ඒ දෙකටම ප්‍රතිජීවක ඖෂධ දීලා 100%ක් හොඳ කරන්න පුළුවන්. අයියේ එයා මාව බාරගත්තා. එයා මාව බාරගෙන අපේම කියලා අපි ගෙයක් හදාගත්තා අයියේ. ඒ ගෙදර අපි සතුටින් ඉන්නවා අයියේ. අදටත් අපි දෙන්න ගොඩාක් සතුටින් ඉන්නේ අයියේ. දැන් මේ තරුණ කාන්තාවට ලැබිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ සුද බින්දුම. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ගොනෝරියාව කියන රෝගය සහ ට්‍රයිකොමනාසිය කියන ඒ රෝග දෙක තමයි මේ තනතියට හැදිලා තියෙන්නේ. මේකෙන් පළවෙනි රෝගය, ඒ කියන්නේ සුද බින්දුම කියන රෝගය ඉතාම භයානක රෝගයක් වෙන්න පුළුවන්. මේකේ භයානකකම තමයි ගොඩක් වෙලාවට කාන්තාවන්ට මේ රෝගය තියෙනවද නැද්ද කියලා එයාලට කිසිම රෝග ලක්ෂණයක් එන්නේ නැහැ. බොහොම සුළු ප්‍රමාණ වෙලාවකට තමයි කාන්තාවන්ට මේක රෝග ලක්ෂණයක් ලක්ෂණයෙන්නේ. විශේෂයෙන් පිරිමින්ට තමයි මේ සුද බින්දුම කියන රෝගේ රෝග ලක්ෂණ එන්නේ. කියන්නේ සැරව වගේ ශ්‍රාවයක් යනවා. නමුත් කාන්තාවන්ට මෙහෙම ශ්‍රාවයක් ගියත් ඒක ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ හැමයක් යනවාද කියලා. ඒක නිසා ගොඩක් වෙලාවට ප්‍රතිකාර ගන්නෙ නැහැ. ඒක ප්‍රතිකාර ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? ගර්භාෂයේ දිගේ මේක ආමාශයට ගිහිල්ලා මේ විෂ බීජය ඒ දරුපල හට ගන්න ඒ නාල අවහිර කිරීම සහ ඒ යටිබඩ ප්‍රදේශයේ කාලයක් තිස්සේ තියෙන කැක්කුම් සහගත තත්ත්වයක් එන්න පුළුවන්. එතකොට මේක නවත්තන්න අපි රෝග ලක්ෂණ තිබ්බත් නැතත් සියලුම කාන්තාවන් මෙහෙට එන කට්ටියට අපි මේ පරීක්ෂාව කරලා ඒ අවශ්‍ය ප්‍රතිකාරය කරනවා අවශ්‍ය නම්. එතකොට දෙවැනි රෝග තත්ත්වය තමයි ට්‍රයිකොමනාසියාව කියන රෝගය. ඒක පරපෝෂිතකින් හැදෙනවා. ට්‍රයිකොමනාට් කියන පරපෝෂිතකින් තමයි රෝගය හැදෙන්නේ. මේකත් ලිංගිකව පැතිරෙන රෝගයක්. එතකොට මේ රෝගයටත් ඉතාම පහසුවෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. ගොඩක් කාලවලට එක දවසක එක මාත්‍රාවක බෙහෙතකින් ප්‍රයෝග කරන්න පුළුවන්. හැබැයි මේ රෝග දෙකේම තියෙන එක පොදු ලක්ෂණයක් තමයි ලිංගික සහකරුවට හරි සහකාරියට හරි
ඒ ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාලත් එක්ක නැවත එකතු වීමක් ඇති වුණොත් මේ රෝගේ නැවත මේ තනතියටම හැදෙන්න පුළුවන්. එතකොට මේ වගේ රෝග සඳහා පරීක්ෂා කරලා අවශ්‍ය උපදෙස් දෙන්න සහ අවශ්‍ය ප්‍රතිකාර කරන්න ලංකාව පුරා තියෙනවා ලිංගාස්ත රෝග 33ක් මේ වෙනකොට. හැම දිස්ත්‍රික්කයේම අඩුම වශයෙන් එකම රෝග එකම සායනයක්වත් තියෙනවා. ඒක නිසා ඒ වගේ අනාරක්ෂිත ලිංගික හැසිරීමකට සැකසහිත ලිංගික හැසිරීමකට යොමු වෙලා තියෙනවා නම් මේ සායනයකට ඇවිල්ලා නිසි උපදෙස් නිසි පරීක්ෂා සහ නිසි ප්‍රතිකාර ගන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ටිකෙන් ටික ටිකෙන් ටික මෝදු වෙච්ච මේ අසනේ වැස්ස ඔන්න ඔය විදිහට කඩාගෙන වැටෙනවා. නොහිතපු විදිහට නොහිතපු වෙලාවක ඇයත් අහස වගේම නිදහස් වුණා. ඒත් ඒ වෙනකොටත් ඇය සාමාන්‍ය ජීවිතේ ගොඩක් දුර ගිහින් ඉවරයි. ඔබත් මේ ඉගෙනගත්ත පාඩමේ ජීවිතේ ගොඩක් දුර යන්න කලින් තව පාරක් හිතන්න. එමනම් සමු ගන්නට අවසර. හැඟුම් ගනුදෙනුට පෙර තව පාරක් හිතන්න. මේ රූම් අතර කාමරය 33 කාමරය. හිංගන. සුබ රාත්‍රි.